සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරලා එයින් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසිලා අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සසරින් එතරවීමේ පරමාර්ථය ඇතුවයි. ධර්ම දානානිසංසයත් ධර්මශ්‍රවනානිසංසයත් ඒ උතුම් ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ මල කියන වර්ගයට අයිතිවන 17 වෙනි ගාථා රත්නය. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමෙ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. බණ අහපු පිරිසක් අරමුණු කරලා නත්ති රාග සමුවග්ගී, නත්ති දෝෂ සමුගහු, නත්ති මෝහ සමං ජාලං, නත්ති තණ්හා සමං අදි. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමෙ වැඩ ඉන්න එක දවසක ධර්ම ශ්‍රවණය කරන විශාල පිරිසක් අතර බණ අහන්න ආපු තවත් 5 දෙනෙක් දක්වපු ඉරියව් 5ක් සම්බන්ධයෙන් තමයි විශේෂයෙන් මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. මේ බණ අහන්න ආපු 5 දෙනා බොහොම ශ්‍රද්ධාවෙන් බණ අහන්න වාඩි වුණා. ලොකු ශ්‍රද්ධාවක් තිබුණ නෙමෙයි, ශ්‍රද්ධාව වගේ පේන්න තිබුණට ඒ අයට එක දිගට එක විදිහට ධර්ම ශ්‍රවණය කරන්න සමහර අයට බැරි වුණා. එයින් බණ අහන්න වාඩි වෙච්ච එක පුද්ගලෙක් බණ අහන ගමන් ටික වෙලාවකින් හොඳට නිදාගත්තා. ඉතින් අදත් බණ අහන්න ගියහම බණ අහන තැන්වල එහෙම අය ඕන තරම් දකින්න ඉන්නවා. ඉතින් ඒ වගේම මේ එක පුද්ගලෙක් නිදාගත්තා. තවත් කෙනෙක් බණ අහන ගමන් තමන්ගේ ඇඟිල්ලෙන් මේ මහ පොළොව හාරන. තවත් කෙනෙක් ටික වෙලාවක් බණ අහහා ඉඳලා නැගිටලා ටිකක් එතනින් බැහැරට ගිහිල්ලා ගහක අත්තක් අල්ලගෙන ඒ අත්ත සොලව සොලව හිටියා. තවත් කෙනෙක් බණ අහන තැන වාඩි වෙලා නිතරම උඩ බලනවා, අහස දිහා බලනවා. අවසානයේ කෙනා හොඳට බණ ඇහුවා. පුද්ගලයෝ 5 දෙනෙක්, එක්කෙනෙක් නිදි කිරනවා, එක්කෙනෙක් බිම හාරනවා, එක්කෙනෙක් අත්තක් හොලවනවා, අනිත් එක්කෙනා නිතර නිතර උඩ බලනවා, අනිත් එක්කෙනා බණ අහනවා.
පිනතුන එදා මේ දේශනාව කරන වෙලාවේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේට පවන් සලමී ඒ ළඟම හිටිය. මේ බණහන පස් දෙනාගේ මේ ඉරියව් උන්වහන්සේ හොඳට නිරීක්ෂණය කළා. අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව ඉවර කරහම ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කතා කරලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ බණහන පිරිස අතර හිටපු පස් දෙනෙක් විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණා. මම ඒක හොඳට දැක්කා. ස්වාමීනි, එක්කෙනෙක් ටික වෙලාවක් ඉඳලා හොඳට නිදාගත්තා. අනිත් එක්කෙනා මේ ඇඟිල්ලෙන් පොළොව හාරන්න පටන් ගත්තා. තව එක්කෙනෙක් නැගිටලා ටිකක් බැහැරට ගිහිල්ලා ගහක අත්තක් අල්ලගෙන සොලව සොලව ඉන්නවා මම දැක්කා. එයින් තවත් කෙනෙක් නිතර නිතර උඩ බලබල මොනවද කල්පනා කරනවා. තව එක්කෙනෙක් හොඳට වාඩි වෙලා මැනවින් ධර්ම ශ්‍රවණය කළා. මේ පස් දෙනාගේ මේ වෙනසට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේගෙන් අහනවා, ආනන්ද, ඒ අය කවුද කියලා ඔබ අඳුරනවද කියලා. ආනන්දයන් වහන්සේ සඳහන් කළා, නෑ ස්වාමී. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, ආනන්ද, ඔබ දැක්කා එයින් එක්කෙනෙක් බණ අහන ගම නිදා වැටෙනවා. ආනන්ද, දන්නවද ඒ නිදාගත්ත පුද්ගලයා ආත්ම භාව 500ක් නම නාගයෙක් වෙලා තමයි ඉපදිලා හිටියේ. ඒ නාගයාගේ පුරුද්ද හොඳට නිදාගන්න එක. ඒ නාග ආත්ම 500ම ඔහු ඇති තරම් නිදාගත්තා. ඒ පුරුද්ද ඔය තියෙන්නේ කියලා ආනන්දයන් වහන්සේ අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔහු එක දිගටම ආත්ම භාව 500ක්ම නාගයෙක් වෙලා ඉපදුනාද? මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, ආනන්ද, මීට පෙරත් මොවුන් මිනිස් ආත්ම භාවවල ඉපදුනා. දිව්‍ය බ්‍රහ්ම වෙලත් ඉපදුනා. නාගාදී තවත් නොයෙක් තිරිසං ලෝකවල ඉපදිච්ච වාර සීමාවක් නෑ. මේසා දීර්ඝ සංසාරයේ විවිධ ආත්ම භාවයන්ට මාරුවිවී සසර ගමන් කරන මේ පුද්ගලයා එක දිගට ආත්ම භාව 500ක්ම නාග වෙලා ඉපදුනා. ආන් ඒ කාලේ නිදාගත්ත පුරුද්ද තමයි තාමත් ඔය තියෙන්නේ කියලා. එතකොට ස්වාමීනි, අර බිම හාර හාර හිටපු කෙනා ගැන මොනවද කියන්නේ කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, ආනන්ද, එක දිගට ආත්ම භාව 500ක් ගැඩවිලෙක් වෙලාමයි ඉපදිලා හිටියේ. ගැඩවිලාගේ ස්වභාවය තමයි මහපොළොව හාරන එක. පෙර පුද්ගලයා වගේම මේ පුද්ගලයාත් නොයෙක් ආත්මවල මේ සංසාරයේ නොයෙක් වර ඉපදිලා ගැඩවිල් වෙලත් තවත් නොයෙක් ආත්මවල ඉපදිලා ඊට අමතරව එක දිගට ආත්ම භාව 500ක් ගැඩවිල් කුලේම ඉපදිලා මහ පොළොව හාරහාර ජීවත් වෙච්ච පුරුද්ද ඔහු ළඟ මේ තාම තියෙනවා කියලා. ස්වාමීනි, එතකොට අර අත්තක් අල්ලගෙන හොලව හිලව හිටපු පුද්ගලයා, පින්නතුනි, ඒ පුද්ගලයා ගැනත් භාග්‍යතුන් වහන්සේ
අර විදිහටම පැහැදිලි කළා. මේ සසර නොයෙක් ආත්මල ඉපදුන අහවල් ආත්මය ඉපදුනේ නැහැ කියලා කියන්න තරම් ආත්මයක් නෑ මොවුන්ට. හැබැයි එක දිගට ආත්ම භව 500ක් වඳුරෙක් වෙලා ඉපදිලා හිටපු පුරුද්දට තමයි ඒ අත්ත හොලෝ හොලෝ ඉන්න කියලා. ස්වාමීනි භාගිතුන් වහන්සේ, අර නිතර නිතර අහස බලාපු කෙනා, ඔහු ගැන අහනකොට භාගිතුන් වහන්සේ සඳහන් කළේ ඒ නක්ෂාස්ත්‍රකරුවේ ඔහුත් සංසාරයේ නොඒක් ආත්ම භාවවලට මාරුවවී මාරුවවී සතරාපායත් සුගතියත් ඉපදුනා. නක්ෂාස්ත්‍ර හදන කෙනෙක් හැටියට නොයෙක් වර ඉපදුනා. ඊට අමතරව එක දිගට ආත්ම භාව 500ක් ඔහු නැකත් හදන්නෙක්ම වෙලා හිටිය. නැකත් කරු දිහා බල බල කල්පනා කර කර නක්ෂාස්ත්‍රයේ ගණනය කරපු නිසා ඒ පුරුද්දට ඔහු තාමත් අහස දිහා බලන්න කියලා. ස්වාමීනී, පස්වෙනි පුද්ගලයා ඔහුනම් මැනවින් බණකිවා. ඔහු ගැන මොනවද භාග්‍යතුන් අහස සඳහන් කරන්නේ? ආනන්ද, ඒ පුද්ගලයත් සසර නොයෙක් ආත්මවල ඉපදෙමින් ඉපදෙමින් මේ සසර ගෙව්වා. තාමත් සංසාරි කෙරවලක් නෑ. නමුත් ඔහු එක දිගට ආත්ම භව 500ක් වේද මන්ත්‍ර හදාරන්නෙකු වෙලා ඉපදිලා හිටියා. ආංගේ වේද මන්ත්‍ර හදාරන කාලේ ඔහු මනා සිහි කල්පනාවෙන් ඒ වේද මන්ත්‍ර හැදෑරුවා. මෙනෙහි කළා, අර්ථය මෙනෙහි කළා. ඒ සඳහා එක තැන වාඩි වෙලා බොහෝසේ ඒ වෙනුවෙන් හිත මෙහෙයෙව්වා. ආංගේ පුරුද්දට තමයි එක තැන වාඩි වෙලා අර්ථයත් ධර්මයත් මැනවින් ගලපමින් ශ්‍රවණය කර කර ඔහු මැනවින්ම බණ ඇහුව කියලා. පින්නතුනි, බණ අහපු 5 දිනක් ළඟ තිබිච්ච විශේෂත්වයන් 5ක් අපේ පින්නතුන් හිතල බලන්න. අදත් තැනක බණ අහන්න ගියහම මේ වගේ විවිධ පුද්ගලයෝ නැද්ද කියලා අපි නිරීක්ෂණය කරනවා අඩුයිනි. අපිත් බණ අහන නිසා, ඔබ බණ අහන නිසා නිරීක්ෂණය කරනවා අඩුයි. නිදා වැටෙන අය නම් ඕන තරම් දකිනවා. නමුත් තවත් නොයෙක් ඉරියව් ඔය බණ අහන අය අතර තියෙනවා. ඒ ඉරියව් වලින් ඔවුන්ගේ සංසාරයේ ස්වභාවය ගැන නිහඬව කියාපානවා. භාග්‍යතුන් වහන්සේ මේක මැනවින් දන්න නිසා කරුණු කාරණා හරියටම අපිට පැහැදිලි කළා. ආනන්ද හාමුදුරුව අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ පුද්ගලයේ මේසා දීර්ඝ සංසාරි මේවාගේ නොයෙක් නොයෙක් ආත්ම භාවවලට මාරුවෙවි මාරුවෙවි ආවා. එහෙම ඇවිල්ලා මේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලබාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට බණ අහන්න එන්න තරම් වාසනාව උදා කරගත්තා. නමුත් ඔවුන් හරියට බණ ඇහුවේ නෑ. ඒකටත් හේතු තියෙනවද ස්වාමීනි තව කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඔව් ආනන්ද, ඒකටත් හේතු තියෙනවා. මේ සංසාරේ ඉපදිච්ච ආත්මවලින් වැඩි ආත්ම භව ප්‍රමාණයක් අබුද්ධෝත්පාද කාලවලමයි උපදින්නේ. ඒ අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා මනුස්ස ජීවිත ලැබුවත් ඔවුන් අර්ථයක් ධර්මයක් දන්නේ නැහැ. නොයෙක් අල්ලාප සල්ලාප කී කී තිරස්චීන කතාවල් වල යෙදෙමින් වචනයෙන් කරන වැරදි සියල්ලම කරමින් කාලය ගත කරනවා. ආංගේ තිරස්චීන කතාවල නිරත වෙමින්
කල් ගත කර කර කල් ගත කර කර සසර ගියපු නිසා බණ අහන්න ගියත් ඔවුන්ට බණ අහන්න හිත් දෙන්නේ නැහැ. ඔවුන් ඒ තිරස්චීන කතාවට තමයි කැමති. පින්නතුනි, පැයක බණක් අහන්න ගියහම හුඟක් අයට කොච්චර අමාරුද ඒ පැය වාඩි වෙලා බණ අහන්න. හැබැයි වෙනත් තැනක පිරිසක් එක්ක එකතු වෙලා වෙනත් කතාවකට වැටුනහම මේ සම්ප්‍රලාප පරුස වචන පිසුන වචන මේ තිරස්චීන කතා මේවට යොමු වුණහම පැය ගණන් ගෙවල ගන්නවා. සමහර වෙලාවට උදේට කඩපිලට ගියහම දවල් ආහාරයට ගෙදර යනකම් යනේන අයත් එක්ක නොයේ කතාබස්සලේදෙන. එහෙම නැත්නම් තව ගෙදරකට ගිහිල්ලා හරි එහෙම කතා පටන් ගන්නවා. නැත්නම් දුරකතන ඇමතුමක් දීලා කීප දෙනෙක් ගෙන්නගෙන එහෙම කතා පටන් ගන්නවා. ඒ අතර රාරක්කු බොනවා. විනෝදේ පිණිස තව නොයෙක් දේවල් කරනවා. එහෙම අය තමයි අදත් සමාජය අපට වැඩිපුර දකින්න ඉන්නේ. එහෙම නේද? හිතල බලන්න. අන්න ඒකයි මේ අයට මේක විදිහට බණ අහන්න බැරි. ආනන්දයන් වහන්සේ අහනවා, භාග්‍යතුන් වහන්සේ හරියට නිකන් අහස් ගංගාව බිමට කඩා වැටෙනා වගේ කන්දක් මුදුනේ ඉඳලා එක දිගට දියැල්ල කඩා වැටෙනා වගේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් මහනෙල් මල් සුවඳ පිට කරමින් දේශනා වෙන බණපද මැනවින් බණ අහන සත්වයන්ගේ ඇට මස් නහර සිඳගෙන ගමන් කරනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව බණ අහන පුද්ගලයාට හැම පැත්තෙම දැනෙනවා. තමන්ට දේශනාව කරනවා වගේමයි හිතෙන්නේ. තමන්ගේ අඩුපාඩු ටික දැනගෙන තමන්ගේ මූණ දිහා බලාගෙනම තමන්ටම කතා කරනවා වගේ තේරෙනවා. ස්වාමීනි, ඒ තරම් අපූර්ව වූ දේශනාවක් භාග්‍යතුන් වහන්සේ සිදු කරන වෙලාවෙත් මොවුන්ට බණ අහගන්න බැරි වුණා. ඒයි ස්වාමීනි කියලා අහපුවහම අපේ භාග්‍යතුන් වහන්සේ ගාථාරත්නයක් දේශනා කළා. ඒ ගාථාරත්නේ තමයි අපි මුලින් ධර්ම මාතෘකාව බවට පත් කරගත්තේ. නත්ති රාග සමෝ අග්ගී. ආනන්ද, ඔවුන්ට ධර්ම ශ්‍රවණය කරන්න බැරි වෙන්න එක හේතුවක් තමයි රාගය. සසර පුරා ප්‍රගුණ කරගත්ත රාගය. ආනන්ද, මේ රාගය තරම් ගින්නක් මේ ලෝකයේ වෙන තවත් නෑ. රාගය කියලා කියන්නේ මහත් වූ ගින්නක්. සත්ව ශරීරයේ තුළ නිරන්තරයෙන් ඇවිලෙන දවන ගිනි 11ක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ ගිනි 11න් රෑ දවල් සත්වයා පිච්චෙනවා. ඒ 11 ගින්නෙන් එකක් තමයි පින්නතුනි රාගය කියලා කියන්නේ. ඉතාම භයානක ගින්න. සඳහන් කරනවා ලෝකේ ප්‍රකෘති ගින්න යමක් දැව්වහම දැවුන දේවල් වල අලුවක් ඉතුරු වෙනවා. අලුවක් තියෙනවා. හැබැයි රාග ගින්න කියලා කියන්නේ අලුත් නැතුවම සත්වයා දවල දානවා. ඒක තමයි රාග ගින්නේ ස්වභාවය. තවත් විදිහකට පැහැදිලි කළා, යම් දෙයක් නිසා ගිනි යවුලුනොත් මුලින්ම ඒ ගින්න මොකද කරන්නේ? ඒ ගින්න හටගන්න හේතු වෙච්ච දේවල් ටික තමයි මුලින්ම දවන්නේ, මුලින්ම දැවෙනවා. අන්න ඒ වගේ
යමෙකුගේ චිත්ත සන්තානය තුළ රාගය ඇතිවෙනවා. රාගය ඉපදුන පුද්ගලයා දවල හලු කරලා දාන ස්වභාවයක් මේ රාගය තුළ තියෙනවා. භාගිතුන් වහස පැහැදිලි කරනවා. කල්පාන්තයේ හටගන්න ගින්නක් තියෙනවාද. සූර්යන් හත් දෙනෙකුගේ උදාව නිසා කල්පාන්තයේදී මේ සියල්ලම ගින්නෙන් දවලා විනාශ කරලා දාන. ආන් ඒ කල්පාන්ත මහ ගින්න මොන තරම්නම් භයානකද සඳහන් කරනවා පින්නතුනි. කප නැසෙන්න ආසන්න කාලෙ ඉතා දුක්ඛිත ස්වභාවයෙන් දෙවියෙක් ලෝක සත්ත්වයන්ට කියනවා කියලා. අහවල් කාලේ කල්පයේ නැසෙනවා ඒ මහා භයානක ගින්නට දුකට හසු වෙන්න එපා කියලා. පින්නතුනි කල්පාන්ත මහ ගින්න අපේ බණපති සඳහන් කරන්නේ සප්ත සූර්යොත් ගමන සූත්‍ර දේශනාවේ විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා මේ සූර්යයෝ හත් දෙනෙක් උදාවීම නිසා මේ මුළු විශ්වයම ගිනි අරගෙන පිච්චෙනවා කියලා. විශේෂයෙන් දෙවියෙක් අන්තර් කල්පයක් නැසෙනකොට තමයි ලෝකයට කියාගෙන යන්නේ අහවල් කාලේ කප නැසෙනවා. මහා කල්පය විනාශ වෙන හැටිත් එහෙමම දැනුවත් වෙනවා. පින් ඇති අය වහ වහා කුසල් රැස් කරලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා කල්පාන්ත මහගින්නෙන් විනාශ නොවෙන තැන්වලට ගමක් කරලා. නමුත් මෙතනදී ඒ පිළිබඳව සඳහන් කරන්න කරුණු බොහොම තිබුණා. රාගගින්න පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණා ටිකයි අපි සාකච්ඡා කරන්නේ. ඒ කල්පාන්ත මහ ගින්නටත් වඩා මේ රාග ගින්න හරි භයානකයි කියලා දේශනා කළේ. ඇයි? කල්පාන්ත මහ ගින්න කාලෙකට විතරනි පින්නතුනි හටගන්නේ කප නැසෙනා කාලෙට විතරයි ඒ මහ ගින්න ඇති වෙන්නේ. එහෙම නෙවෙයි රාග ගින්න උදේද දවල්ද රෑද කියලා ભેදයක් නැහැ. සත්වයාගේ චිත්ත සන්තානයේ රාග ගින්නෙන් නිතරම දවනවා, නිතරම පුච්චනවා. සත්වයා හැම වෙලාවෙම රාගයෙන් දැවෙනවා කියන කාරණාවයි සඳහන් කරන්නේ. රාගයෙන් දැවෙන සත්වයාගේ ජීවිතය විනාශ වෙනවා. ඒකට කියව ආයුෂය විනාශ වෙනවා, වර්ණය විනාශ වෙනවා, සැපය විනාශ වෙලා යනවා. ඇයි? රාගයෙන් දැවෙන සත්වයාගේ ආයුෂය, වර්ණය, සැපය විනාශ වෙලා යනවා කියලා සඳහන් කළේ. ඇයි පින්නතුනි මේ ලෝකේ අපි ඕන තරම් දකින්න රාගයෙන් රත් වෙච්ච අය. ඒ රාගික ගින්න නිසා සියදිවි හානි කරගන්න අවස්ථා කොච්චර තියෙනවද? ඒ ගින්න ඉවසන්න බැරි කලක් තිස්සේ තමන් සමග ප්‍රේමයෙන් වෙලිලා හිටපු අය හදිස්සියේම දැනගන්න ලැබෙනවා තමන් අත්හැරලා කියලා, තමන්ට පිටුපානවා කියලා, දැන් තමන් ගැන සැලකිල්ලක් නැහැ කියලා. කෙනෙක් තව කෙනෙක් අත්හැරලා නිදහස් වෙනවද? නෑ පිළිතුරු. තව කෙනෙක් අත්හැරලා නිදහස් වෙනව නෙමෙයි, ඔහු හෝ ඇය කෙනෙක් අත්හැරලා තව කෙනෙක් සම්බන්ධයෙන් රාගයෙන් බැඳලා. එතකොට මුල් පුද්ගලයා ඒ වේදනාව නිසා දැවෙනවා, තැවෙනවා, විනාශ වෙනවා, ආර්ථික වශයෙන් විනාශ වෙනවා. ඇයි? මේ කාරණාම කල්පනා කර කර කල්පනා කර කර ඉන්නවා, ධනෝපායන ක්‍රමවලට යන්නේ නැහැ. තවත් සමහර අය
උපයලා තියෙන යම් ධනයක් තියෙනවද රාගය නිසා ඒ ධනය ඔක්කොම විනාශ කරගන්න. රාගය නිසා ඒ ධනය දෙනවා. ඒ ධනය වියදම් කර කර අයාලේ යනවා. ධනයෙන්ද පිරිහෙනවා. තමන් කැමති අයගෙන් වෙන්වෙන්න සිද්ධ වුණ නිසා. ඔහු සියදිවි හානි කිරීම ආදී දේවල් කරගෙන ආයුෂයෙන්ද පිරිහෙනවා. සමහර වෙලාවට රාගික ගින්න තව තව උත්සන්න වෙලා වසර ගණනාවක් ජීවිත කාලය තමන් ඇලුම් කරපු තමන් ප්‍රිය කරපු අය මරලා දාන්නත් යදෙනවා. මේ ඇසුරු කරන කාලේ මොනව කියන්න ඇද්ද? කොහොම කතා කරන්න ඇද්ද? කොයි විදිහට රකින්න ඇද්ද? නමුත් රාග ගින්න උත්සන්න වෙච්ච නිසා තමන්ව කාලයක් තිස්සේ ආරක්ෂා කරපු ඒ දේවල් තමන් විසින්ම විනාශ කරලා දානවා. තමනුත් වෙනසෙනවා එහෙම කරලා. තව කෙනෙකුට පිහියෙන් ඇනල තමනුත් වහබනවා. තව කෙනෙකුට වහදීල තමනුත් තවත් කිසියම් අනතුරක් කරගෙන තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. ඒ ප්‍රායෝගිකව අපිට ඕන තරම් මේ දේවල් දකින්න තියෙනවා. අන්න ඒ නිසා රාග ගින්න හා සමාන ගින්නක් නෑ. ආයුෂයෙන් පිරිහෙනවා, වර්ණයෙන් පිරිහෙනවා. රාගය ගැනම කල්පනා කරන්න ගිහිල් ඒ පිළිබඳවම පශ්චත්තාපයට පත්වෙවි. ආහාර පානවත් අනුභව නොකර ඒ පුද්ගලයා තමන්ගේ ශරීර වර්ණයෙන් රූප ස්වභාවයෙන් පිරිහිලා යන ධන ධාන්‍යාදියත් විනාශ කරගන්නවා, ජීවිතෙත් විනාශ කරගන්නවා. අන්න ඒ නිසා දේශනා කළා හැම මොහොතේම තමන් තුළ බුරබුරා නැගෙන මේ රාග ගින්න කල්පාන්ත ගින්නට වඩා හරි භයානකයි කියලා. පින්නතුනි, ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මේ ද්වේෂය පිළිබඳව. ද්වේෂය කියලා කියන්නේ ඒ වගේම භයානක දෙයක්. ඒ වගේම භයානක තත්ත්වයක් ද්වේෂය තුළක් තියෙනවා. අපි මුලින් සඳහන් කරානේ එකොළොස් ගින්නක් පිළිබඳව. මේ එකොළොස් ගින්නේ තව එක අංගයක් තමයි මේ ද්වේෂය කියලා කියන්නේ. නත්ති දෝස සමෝ ගහු. මේ ද්වේෂය සමාන වූ දෙයක් මේ ලෝකෙ තව නැති තරම්. ද්වේෂයත් ගින්න, හරි භයානක ගින්න. මේ ද්වේෂය තුළින් සත්වයා විනාශ කරන්න පටන් ගත්තාම හැම පැත්තෙන්ම විනාශ කරනවා. ද්වේෂ ගින්න නිසා සත්වයා ආර්ථික අතින් විනාශ වෙනවා, කායික වශයෙන් රූපමය වශයෙන් විනාශ වෙනවා, බලයෙන් ශක්තියෙන් පිරිහිලා යන. එහෙම සඳහන් කළා. දේශය නිසා ආර්ථික අතින් විනාශ වෙනවා. ඒ තරහ ගියපු මිනිස්සු තමන් බොහෝ වියදම් කරලා අරගත්ත සමහර වස්තු විනාශ කරලා දානවා. තමන්ම මහන්සි වෙලා, තමන්ම දුක් විඳලා, තමන්ම ණය වෙලා තමන්ගේ ගෙදරට අරගත්ත නොයෙක් උපකරණ, තමන්ගේ පරිහරණය සඳහා අරගත්ත නොයෙක් දේවල් කඩලා බිඳලා විනාශ කරලා පුළුස්සලා දානවා සමහර වෙලාවට. ඒ වගේම තමයි පින්නතුනි, යමෙක් ද්වේෂයෙන් යුක්ත වෙනවා නම් ඒ පුද්ගලයාගේ මුහුණවත් බලන්න ප්‍රිය බව නහර වැලි ලිප්පිලා, ඇස් දෙක රතු වෙලා, මුහුණ කළු වෙලා, කිසිම ප්‍රියමනාප බවක් නැහැ. ඉතින් අන්න එහෙම වෙන්න වෙන්න රූප ස්වභාවයත් ක්‍රමක්‍රමයෙන් පරිහානියටපත් වෙනවා. මෙලොව විතරක් නෙමෙයි
පරලොවත් එහෙමයි. සමහර වෙලාවට අපි දකිනවා විරූපී පුද්ගලයෝ, ඉතාම විරූපී ශරීරයක් තියෙන. එම විරූපී වෙලා ඉපදෙන්න මේ ද්වේෂයේ බලපානවා. සමහර අයගේ රතු පාට ඇස්, නහරවල් ඉලිප්පුණු ප්‍රිය මනාප බවක් නැති මුහුණු, තමන් සංසාරී ගත කරපු හැටියටම තමයි ලැබිලති. මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේගෙන් කාරණා රැසක් ඇහුවා නොයෙක් කාරණාවල් සම්බන්ධය. අන්න ඒ අතර ඉතාම ලස්සන රූප සම්පත්තියක් ලබන්ඩ සසර කරයුතු කුසල කර්මයන් මොනවද කියලත් ඇහුවා. මල්ලිකෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතා ලස්සන සුන්දර පෙනුමක් සහිතව උපදින්ඩ මෛත්‍රී ගුණේ හරි වටින බව භාගිතුන් වහන්සේ දේශනා කළා. එතකොට ද්වේෂයට ප්‍රතිවිරුද්ධ කාරණාව තමයි මෛත්‍රිය. එහෙනම් ද්වේෂ නොකරනවා නම්, මෙත්තා සහගත සිතින් යුක්තව කටයුතු කරනවා නම්, අන්න ඒ පුද්ගලයා ඊළඟ උපදින ආත්මවල බොහොම ප්‍රියමනාප මුහුණක් සහිතව උපදින කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ රූපයෙන් පිරිනමනවා ද්වේෂය නිසා. විශේෂයෙන් සඳහන් කළා ද්වේෂය කියලා කියන්නේ දැහැගන්නා ස්වභාවයක් තියෙන දෙයක්. දැහැගන්න බවක් ද්වේෂය තුළ තියෙනවා. ඇයි මේ දැහැගන්න බවක් තියෙනවා කියලා කියන්නේ? පින්නතනි, ද්වේෂය අකුසලයක් බවත්, ද්වේෂය තමන්ට හානිකර බවත් මේ තරහ යන අය නොදන්නව නෙමෙයි, දන්නවා. බණ දහම් අහනවා, පොතපත කියවනවා, සිල් සමාදන් වෙනවා, ගුණධර්ම පුරනවා. නමුත් තවත් හුඟක් තරහත් යනවා. නමුත් අර පොතපත ඇසුරු කරනකොට, බණ දහම් අහනකොට ද්වේෂය භයානකයි කියන කාරණාව අහලා තියෙන නිසා සමහර වෙලාවට තනියම කල්පනා කරනවා ආයෙනම් කේන්ති ගන්න, උත්සාහ කරනවා කේන්ති ගන්න නැතුව ඉන්නේ. ආන් එහෙම උත්සාහ කරනකොට එක්කෝ සමාජයේ සිදුවෙන දෙයක් තුළ, නැත්තං තමන්ගේ ගෙදර අයගේ කටයුත්තක්, දරුවන්ගේ කටයුත්ත, මේ කිසියම් කාරණාවක් නිසා කොච්චර ඉවසන්ද උත්සාහ කළත් දන්නෙම නැතුව දේශය ඇවිසිලා ඇතුළතින් තමාව දවන්න පටන් ගන්න. ඊට පස්සේ එක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. වර්ධනය වෙවි අන්තිමට වචන බවට පත් වෙලා ඉස්සරහට එළියට එනවා. වචන බවට පත් වෙලා එළියට ආව. තවත් දේශයේ උත්සන්න වෙනකොට වටපිට බලන, දණ්ඩක් මුගුරක් අහුනුත් අරගන්න, ගහන්න වගේ හදනවා. තවත් උත්සන්න වෙනකොට පහර දෙනවා. එතකොට දැන් බලන්නකො, දැන් තරහා ගන්නෙම නෑ කියලා හිතාගෙන හිටපු කෙනාගේ කේන්තිය අවුස්සන්ඩ හේතු වෙන කාරණා දැක්කහම, ඉවසන්ඩ බැරුව චිත්ත සන්තානය තුළ දේශය උපදවනවා. එකැනෙ කොයි තරං මෙදෙන්ට උත්සාහ කළත් සත්වයා ඩැහැගන්න ස්වභාවයක්, දේශ ගින්නෙන් පුළුස්සන ස්වභාවයක් මේ දේශය තුළ තියෙනවා. හරි භයානක කුසල කර්මයක්. මරණාසන්න කාලී දේශයක් ඇති වුණොත්, දේශ සිතින් මරණයට පත්වුණු ඊළඟ උපත කොයි වගේද කියන කාරණාව ධර්මය සඳහන් කළා. කොච්චර ගුණ ධර්ම සම්පූර්ණ කරලා තිබුණා දේශ සිතින් මැරෙන්ඩ වුණු පින්නතුනී විස සහිත සතෙක් වෙලා තමයි උපදින්. නයෙක්, ඔලගේ කොනකටුවේ ගෝනුස්සේ, මකුළුවේ, මේවාගේ සත්තු වෙලා උපදින්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. එතකොට දැන් තේරෙනවාද
දේශය ඔබට තිලින කරපු දේ මොකක්ද කියලා. තිරිසං අපායේ දුක්ඛිත උපතකට ඇදලා දාලා. තිරිසං අපායෙන් විතරක් නවත්තනවා නම් කමක් නැහැ. මහා නිරේවල් වලටත් අරගෙන යනවා දේශය. අන්න ඒ නිසා නත්ති දෝෂේ සමෝගහ. ඊළඟට භාගිතුන් වහන්සේ දේශනා කරනවා නත්ති මෝහ සමෝජාලං. මෝහය හරියට දැලක් වගේ කියලා. පිනතන දැලකට බැඳුනහම ගැලවෙන්න හරි අමාරුයි. ආන් ඒ නිසා ඒ වගේ තමයි මේ මෝහය නැමති දැල. ඒ දැලට පැටලිච්ච කෙනාට ඒ දැලෙන් ගැලවෙන්න හරි අමාරුයි. මුලාව, මෝඩකම, අඥානකම මේ ආදී වශයෙන් මෝහය කියන කාරණාව තව අර්ථ ගන්නවන්න පුළුවන්. මුලාව, මුලා වෙලා, රැවටිලා අපි නොයෙක් දේවල් වලට මේ ලෝකේ රැවටිලා ජීවත් වෙනවා. මුලින්ම සඳහන් කළේ කෙනෙක් තමන් මැරෙනවා කියන කාරණාවවත් හරියට දන්නේ. තමන් මැරෙනවා කියන කාරණාවවත් දන්නේ. මැරෙන බව අමතක වෙලා ජීවත් වෙනවා වගේ. අන්න ඒ නිසා මේ ජීවිතෙන් පස්සේ යන්න තව ගමනක් තියෙනවා. ඒ ආයුතු තැන්වලට යමක් සම්පාදනය කරගන්න ඕන. පෙර මා විසින් සම්පාදනය කරගත්ත දේවල්, ප්‍රැස් කරගත්ත කුසල ධර්ම, ඒ කුසල ධර්ම වලට අනුව තමයි අද මේ ජීවිතේ ගෙවෙන්නේ. මනුස්ස ජීවිතේ ලැබුණේ සසර සිල් රැකගත්ත නිසා. අඩුපාඩුවක් නැතුව ධන ධාන්‍ය හම්බ වුණේ සංසාරේ දන් දීලා තියෙන නිසා. එහෙමනම් මේ ජීවිතෙත් දන් දෙන්න ඕන. මේ ජීවිතෙනුත් සිල් රැකින්න ඕන. එහෙම කල්පනාවක් නෑ පින්නතුනි. දන් දෙන අයව විවේචනය කරනවා. සිල් ගුණ පුරන අයට සමච්චල් කරනවා. එහෙම ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. සමහර අය දන් දෙනවා. හැබැයි සිල් නෑ. එහෙම පිරිසකුත් ඉන්නවා. අපි පව් කරන්නේ නැත්තම් මොකටද සිල් රැකින්නේ? අපේ සිල් නිකම්ම රැකිලයි තියෙන්නේ. ඒ නිසා අමුතුවෙන් රැකගන්න දෙයක් නැහැ කියලා හිස් පුහු තර්ක මතවාද ගොඩනගෙන අය අපේ සමාජය තුළ ඉන්නවා. මෝහයෙන් මුලා වෙලා කළ යුත්ත, නොකළ යුත්ත, විය යුත්ත, නොවිය යුත්ත, හරි මොකද්ද, වැරදි මොකද්ද, මේ එකක්වත් ඔවුන්ට වැටහෙන්නේ. ආන් ඒක නිසා තමන් විසින් ගොඩනගා ගත්ත මතවාද සමුදායක් මත පිහිටලා ධර්මයෙන් ඈත් වෙලා ජීවත් වෙන පිරිසක්. දැලට බැඳුන සත්වයාට ගැලවීමක් නැහැ නේ පින්නතුනි. දැලට අහු වුණාට පස්සේ ඔහුට නියත මරණයේ උරුමයි. මේ මෝහය නැමැති ජාලයේ පැටලිච්ච පුද්ගලයා තමන් දන්නේම නැතුව විනාශය කරා ගමන් කරනවා. තමා විසින් තමාගේ විනාශය ලං කරගන්නවා. තමාගේ විනාශය වෙනුවෙන් ඔහු බොහෝ කැපකිරීම්ද කරනවා. ධර්මය පිළිබඳව කරුණු දක්වනකොට භාග්‍යතුන් වහන්සේගේ නිර්මල පිරිසිදු ධර්මය හුඟක් දෙනා වැරදියට තේරුම් අරගන්නවා. භාග්‍යතුන් වහන්සේ අර්ථ ගන්වලා තියෙන වෙන දෙයක්. නමුත් අපි ඒක හරියට ඉගෙන ගත්තේ නැති නිසා අපි තේරුම් ගන්න වෙන විදිහකට. අපිට තේරුණ විදිහට එතන ඉඳලා ධර්මයට අර්ථ සපයන්න පටන් ගන්නවා. නමුත් ඒක භාග්‍යතුන් වහන්සේගේ මතය නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් නෙමෙයි.
නමුත් ඒක හරි කියලා හිතාගෙන ඉන්න අපි ඒකට අපේ අදහසුත් කලවම් කරලා වැරදි දෙයක් ග්‍රහණය කරගෙන වැරදි දෙයක් මත පිහිටලා කටයුතු කරලා නිරන්තරයෙන් දුක්ඛිත ජීවිතයක් උරුම කරගන්න. තමාවම විනාශ කරගන්න සම්මාදිට්ඨියට එන්නේ නැති. ධර්මයේ සම්බන්ධයෙන් කරුණු පෙන්වනකොට එහෙම අවස්ථාව ඕන තරම් තියෙනවා. පිනතුනි අපේ කාලාම සූත්‍රයේ කොයි තරම් වැරදි විදිහට අර්ථ ගන්නවනවද? කොයි තරම් වැරදි විදිහට විග්‍රහ කරනවද? කොයි තරම් වැරදි විදිහට විග්‍රහ කරලා පොත්පත් ලියලා තියෙනවද ඒ ආශ්‍රේ? නමුත් ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයෙන් නෙමෙයි හුඟක් පොත්පත්වල තියෙන්නේ. වැරදි විදිහට අරන්. සමහර අය කියනවා කාලාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවලු භාග්‍යතුන් වහන්සේ දේශනා කළත් බුදු මුවින් දේශනා කළා කියලා සඳහන් කරලා තිබුණත් පිළිගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පින්තුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේත් පිළිගන්න එපා නම් අපි කවුරු දේශනා කරපු දේවල්ද පිළිගන්න ඕනේ? ලෝක සත්‍යයට දහම් දේශනා කරලා ලෝක සත්‍යය සසරින් එතර කරවන්න තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. බුද්ධත්වය ලබාපු කාලි සෑම බුදුරජාණන් වහන්සේ නමකටම වගේ දහම් දෙසීම සම්බන්ධයෙන් මොහොතකට සුළු මැලිකමක් බුදුරජාණන් වහන්සේට ඇති වෙනකොට මහා බ්‍රහ්මරාජයා බඹලවින් නික්මිලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දන බිම තියලා දෝත නලල මත තියලා ආරාධනාවක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෝක සත්වයන්ට ධර්මයේ දේශනා කරන්න ඒ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය මේ ලෝකේ ඉන්නවා කියලා. එහෙමත් මුල්ම ආරාධනාව කරලා මේ ධර්මයේ දේශනා කෙරෙව්වේ අන්තිමට එයවත් පිළි නොගත යුතුයි මහණෙනි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනායි කරයි කියලා හිතෙනවද? එහෙම දේශනාවක් නැහැ පින්නතුනි. තව සඳහන් කරනවා ලොකු හාමුදුරු කෙනෙක් කිව්වත් පිළිගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කරන්නේ බෞද්ධ නොවන පිරිසකට. ලොකු හාමුදුරු කෙනෙක් කියලා කිව්වත් එතන සඳහන් කරලා තියෙන්නේ මේ ශාසනයේ ඉන්න ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් නෙමෙයි, අන්‍ය ආගම් වල ඉන්න ප්‍රධානියෝ සම්බන්ධයෙන්. පිටකයෙන් ආ පමණින් පිළිගන්න එපා කියලා දේශනා කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. පිනතුනි එහෙම තියෙනවා මා පිටක සම්ප්‍රදානේන කියලා. පිටක සම්ප්‍රදායෙන් ආවත් පිළිගන්න එපා කියලා. ඒ කියන්නේ මේ අපේ ත්‍රිපිටකයෙන් ආවත් පිළිගන්න එපා කියලා නෙමෙයි. අපේ ත්‍රිපිටකයේ විතරක් නෙමෙයි මේ ලෝකේ පිටක තියෙන්නේ, තව ආගම් වල තව පිටක තියෙනවා ඕන තරම්. අපේ බුද්ධ ආගමේ විතරක් නෙමෙයි සූත්‍ර තියෙන්නේ, තවත් නොඑක් විෂයන්ට සම්බන්ධ සූත්‍ර ඕන තරම් තියෙනවා. ඔබ හොඳට දන්නවා ගණිතයේ නැමැති විශේෂ සූත්‍ර තියෙනවා, විද්‍යාවටත් සූත්‍ර තියෙනවා, බුද්ධ ආගමට විතරක් නෙමෙයි සූත්‍ර තියෙන්නේ. ඒ නිසා මේ සඳහන් කරලා තියෙන ඒ අන්‍ය වූ මිත්‍යා දෘෂ්ටික පිටක වලින් ආවත් පිළිගන්න එපා කියන කාරණාව. මොකද මුලින් සඳහන් කළේ ඒකයි බෞද්ධයන්ට නෙමෙයි දේශනා කළ යුතුයි. නමුත් හරියටම කාරණාව අර්ථයෙන් අර්ථයේ තේරුම් නොගත්ත නිසා භාග්‍යතුන් වහන්සේ මෙහෙමත් දේශනා කරලා තියෙනවා කියලා අමූලික චෝදනා එල්ල කරනවා භාග්‍යතුන් වහන්සේ. කොයි තරම්නම් අකුසල් කන්දරාව මේ මුලාව නිසා රැස් කරගන්නවද? ආගේ හිඳයි දේශනා කළේ මෝහය නම් දැලක් කියලා. ඊළඟට පින්නතුනේ
අවසාන දේශනා කොට වදාලා මේ තණ්හාව ගඟක් වගේ කියලා. තණ්හාව කියන කාරණාව හරියට ගංගාවක් වගේ, නත්ති තණ්හා සමා නදී, තණ්හාව නදියක් වගේ, තණ්හාව හා සමාන නදියක් තව නැහැ කියලා දේශනා කරන්නේ. මෝහය හා සමාන බැම්ම නැහැ කියලා දේශනා කළා වගේම තණ්හාව හා සමාන නදියක් නැහැ කියලා දේශනා කරනවා. පින්නතුනි, නදීන් කියලා කියන්නේ ගංගාවන්ටනේ. හැම තැනටම වැටුණ වතුර ගලාගෙන ගලාගෙන එනවා. දිය ඇලි වලින් වැටෙන වතුර ගලාගෙන ගලාගෙන ඇවිල්ලා ඒ දිය පහර ලොකු වෙලා මහ ජල කඳක් ගලාගෙන යනකොට අපි කියනවා ගඟක් කියලා. හැබැයි මේ ගංගාවල් වල වතුර වැඩිපුර තියෙන කාලයක් තියෙන, වතුර මධ්‍යමව තියෙන කාලයක් තියෙන, වතුර හිඳෙන කාලයක් තියෙනවා. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. තණ්හාව කියන ගඟ එහෙම වෙනසක් නෑ. එන්න 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 වැඩෙනවා. පිණිතුයි තණ්හාව වියලිලා, තණ්හාව අඩුවෙලා තියෙන කාලයක් නෑ. එන්න එන්න පුතග්ජනයාගේ තණ්හාව වැඩෙනවා. දූ දරුවෝ ඉන්නවා, ස්වාමි බිරින්දෑවරු ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, ආහාර පාන ඇඳුම් පැළඳුම් ඇති තරම් තියෙනවා. මේ සියලුම දේවල් තමන්ට තිබුණත් ඇති වෙලා තියෙනවද සත්වයන්ට? කෝරව්‍ය රජ්ජුරුවන්ගෙන් රට්ටපාල මහරහතන් වහන්සේත් ඇහුවේ ඒකයි, සත්වයට ඇතිවීමක් නෑ. ඇයි ස්වාමීනි එහෙම කියන්නේ? එතකොට අහනවා රට්ටපාලයන් වහන්සේ, මහරජතුමනි, ඔබට විශ්වාස කටයුතු පුද්ගලයෙක් ඇවිල්ල කියනවා අහවල් ප්‍රදේශයේ රාජ්‍යයක් තිනව නැත්තන් ජනපදයක් තියෙනවා, රජ දුරුවලයි, එහෙම නැත්තම් පාලකයෙක් නැහැ, අපි ඒ ජනපදය යටත් කරමුද කියලා. මොකද මහරජ කියන්නේ? යටත් කරනවා ස්වාමී. සිව් දිසාවම ගැන එහෙම සඳහන් කරනකොට ඔබ එපා කියනවාද? නෑ ස්වාමී, සිව් දිසාවීම තියෙන ඒ රාජ්‍යයන් මගේ රාජ්‍යයට ඇඳගන්න. සායිරෙන් එතර එවන්මා රාජික රාජ්‍යයක් තියෙනවා, ඒකත් ඕනම් අත්පත් කරගන්න පුළුවන් කියල සඳහන් කරහම ඇති කියල කියනවාද මෙතර තියෙන දේවල්? නෑ ස්වාමී, ඒ එතරත් තියෙන දේවල් අත්පත් කරගන්න කැමති. එතකොට කෝරව්‍ය රජ්ජුරු සාගරයෙන් මෙතරත් එතරත් බලපරාක්‍රමය පවත්ව රජෙක් බවට පත්වෙනවා ස්වාමී. රහතන් වහන්සේ අහනවා, මහරජය, එතකොට දැන් ඔබට ඇති වෙලා ඇතිවීමේ සීමාවක්? අන්න ඒක නිසා තණ්හාව කියලා කියන්නේ රෑ දවල් දෙකේ පිරිල ගලන ගඟක් වගේ. අපේ තණ්හාවේ ස්වභාවය එහෙමයි. අන්න ඒ නිසා ඒ තණ්හාවෙන් විදිලා, තණ්හාව ශේ කරලා සංසාරයෙන් එතර යන වැඩපිළිවෙලක් හදාගන්න හැම කෙනෙක්ම වීරිය වඩන්න ඕන. පින්නතුනි, උත්සාහ කරන්න ඕන. රාගය හා සමාන ගින්නක් නැහැ, දේශය හා සමාන දැහැගැනීමක් නැහැ, මෝහය හා සමාන බන්ධනයක් නැහැ, දැලක් නැහැ, තණ්හාව හා සමාන ගඟක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යමෙකුට මෙයින් එතර වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? මේ සත්වයා සංසාරයෙන් එතර යන වැඩපිළිවෙලට එන්නේ නැත්තේ සසර පුරාම සසරින් මිදෙන වැඩපිළිවෙලක නොහිටි නිසයි කියලා ආනන්ද හාමුදුරන්ට කරුණු පැහැදිලි කරලා මේ ගාථා රත්නය දේශනා කොට වදාළා. එහෙමනම් පින්නතුනි, ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි දේශනාව නතර කරමු. මේ කරුණු කාරණා තේරුම් අරගෙන ජීවිතයට ගලපගෙන අත්දැකීම් ලබාගෙන අවබෝධ කරලා එයින් මිදිලා සසරින් එතර යන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.